ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල බව නීති විශාරදීන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නීතිඥවරුන් පිරිසක් සඳහන් කළේ එම පත්වීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. මෙම පත්කිරීම පවත්නා නීති අනුව කරන්න පුළුවන් පත්කිරීමක් නෙවෙයි. ජනාධිපතිවරයාට එවැනි කිසිදු බලයක් 19 සංශෝධනයෙන් පසුව ලබා දීලා නැහැ. ව්‍යවස්ථාව නොතකා හැරලා කටයුතු කිරීමෙන් වෙන්නේ අපේ රට ශිෂ්ට සම්පන්න ලෝකයා ඉදිරියේ දූෂිත ඒකාධිපති රාජ්‍යයක් ලෙස හංගඩු ගැසීමත් යලිත් පැරණි ඒ දූෂිත තත්ත්වයට ළඟා වීමත් විතරයි. මෙතෙක් කල් පැවති අමාත්‍යවරුන් 45කගෙන් සංයුක්ත වන කැබිනට් මණ්ඩලය තවදුරටත් නීත්‍යානුකූලව පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ ජනාධිපතිතුමාට. ඒ මොකද එක්සත් ජාතික නිදහස් සන්ධානය ඊයේ ඉඳන් රජෙන් ඉවත් වීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කරන්න පුළුවන්. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමටත් අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ සම්පූර්ණ අභිමතය තියෙන්නේ ජනාධිපතිවරයා වෙත. නිසා ගරු ජනාධිපතිතුමා මේ ගත්ත පියවර සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. ඊයේ රාත්‍රියේ සිට සමහර සාකච්ඡාවන් යනවා පාර්ලිමේන්තු බහුතරයක් තියෙනකොට කොහොමද තවත් කෙනෙක් අගමැති වෙන්නේ කියලා. මෙතන කොහොමත් බහුතරයක් පිළිබඳව නැහැ. මෙතන පාර්ලිමේන්තු සංයුතියක් පිළිබඳව නැහැ. ඒකින්ද මේ පත්කිරීම ඉතාම ව්‍යවස්ථානුකූලයි. ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිස්කනන අනුව නෙමෙයි අගමැතිව පත් වේ. ජනාධිපතිතුමාගේ අභිමතය අනුව ඒහුගේ විධායක බලය. පාර්ලිමේන්තු බහුතරයක් අපි හිතමු නැහැයි කියලා දැන් පත් වෙන අගමැතිතුමාට. එතකොට ලංකාවේ ඊට පෙර සුළුතර ආණ්ඩු තිබිලා තියෙනවා. තවමත් වෙනත් අර්ථ නිරූපණ ඇති කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක්වීමක් සිදු වෙලා නැහැ. මේකේ කරුණු කාරණා එතනදී මතුවෙන ගැටලුව පාර්ලිමේන්තුව තුල විශ්වාසය තහවුරු කරන්නේ කොහොමද කියලා. ඒ තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු රැස්සු ප්‍රථම අවස්ථාවේම ජනාධිපති නිර්දේශය අනුපත් වුණු මහින්ද රාජපක්ෂ මැතිතුමාට බහුතරය වෙනවා නැත්නම් විශ්වාසය උපරිම වශයෙන් තියෙනවා කියලා පෙන්නුම් කරන්න පුළුවන් නම් එතකොට මේ ප්‍රශ්නය ඉදිරියට යෑමක් සිදු වෙන්නේ නැහැ. රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් පැන නැගී තියෙනවා. රටේ යහපැවැත්ම සම්බන්ධයෙන් භයානක අනතුරක් ඇති වෙලා තියෙනවා. රටේ ව්‍යවස්ථාවට ගරු කරනවා නම් යහපැවැත්ම ගැන කල්පනා කරනවා නම් කරන්න තියෙන එකම දේ මේ රටේ පාර්ලිමේන්තුව කැඳවන්න. 2015 ජනවාරි 8 වෙනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තුනෙන් දෙකකට අධික බහුතරයක් තිබිද්දී 42ක් වෙච්ච එක්සත් ජාතික පක්ෂයට අග්‍රාමාත්‍ය ධුරය ලබා දෙන්නේ ඒ ජනවරමට කිසනම්. එදා දිමු ජයරත්න මහත්තයා තමන්ගේ අග්‍රාමාත්‍ය ධුරය ඉවත් කරාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ අග්‍රාමාත්‍ය ධුරය දරන්න අවස්ථාව ලබා දෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍යවරයා ලෙස දියුරුම් තීමත් සමග ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක් හටගත්තා. ඒ නව අග්‍රමාත්‍යවරයා පත් කිරීමට එරෙහිව විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙක් රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ විරෝධයද නොතකමින් එම සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමත් සමගි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දී ටික වේලාවකට පසු නීති හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරදීර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන් රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට ඇතුළු වී තිබෙනවා. ඒ නව අග්‍රාමාත්‍යවරයාගේ පත්කිරීමට එරෙහිව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමේ අරමුණින් කෙසේ වෙතත් රූපවාහිනී සංස්ථා සේවකීන් ඊට විරෝධය පළ කළා. එම අවස්ථාවේදී හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද එම පරිශ්‍රයට පැමිණියා. මෙහිදී රංජිත් මදුම බණ්ඩාර, මංගල සමරවීර සහ රාජිත සේනාරත්න අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා රූපවාහිනී සංස්ථා සේවකින්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ රූපවාහිනී සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගියේ මෙලෙසයි. Yo, 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 yo
මේ අතර පැවති අර්බුදකාරී තත්ත්වයක් සමග රාත්‍රී 10:30ට පමණ රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු තාවකාලිකව අත්හිටු වීමටද පියවර ගත්තා. මේ රටේ හොරකම් කරපු, වංචා කරපු, දූෂණය කරපු, සල්ලි වලින් ලැබ අරගත්තු රාජ්‍ය සේනාරත්නලා, එවැගේම මේ රටේ මිනිසුන්ට බඩ ගහන ජරා දේශපාලනයක් කර මංගල සමරවීරලා, පොලිසිය භාර අධිවරයා රංජිත් වත්තු මණ්ඩාරලා අවිලා බලහත්කාර මේ මාධ්‍ය ආයතන අල්ලගෙන යාලගේ බලය පෙන්නන්න ගියා. මාධ්‍ය සහෝදරයෝ මේ අවුරුදු 4 පුරාවට විශාල සේවාවක් කළා. මේ අවුරුදු 4 පුරාවට රට විනාශ කරපු ආකාරය රටට හෙළිදරව් කළා. ඒ හොරකම වහන්න පොලිස් ප්‍රතිවරයාවක් යොදාගෙන මේ ආයතනයේ සේවකයෝ සියලු දෙනාව යටපත් කරගෙන මාධ්‍ය නිදහස නැති කරමින් රටට දෙන්න ගිය ප්‍රවෘත්තිය වැළැක්වීම සඳහා තමයි අපි මේ අවස්ථාවේ මේ ආයතනයට ආවේ. මහින්ද රාජපක්ෂ මහතා ග්‍රාමාත්‍ය දොරේ දියුරුම් දීමේ ප්‍රීතිය දිවිනපුර ජනතාව සැමරූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශයන්හි ජනතාව පළ කළේ මෙවන් අදහස්. ඇත්තටම හරිම සන්තෝසයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමා මේ ගත තීරණය ගැන පක්ෂ භේදයෙන් තොරව අපි සතුරු වෙන්න ඕනේ. මේක වීතුම දෙයක්, මිනිස්සු බලාපොරොත්තු වෙන ජනතාව. ජනාධිපතිතුමා ගත්ත තීරණේ ඉතාම නිර්භීත තීරණයක්. නැති කරන්න කියලා ජනාධිපතිතුමා ගත්ත තීරණේ ඉතාමකේ කරන්න සලකන්න ඕනේ. ජනතුමා ගත්තේ ඇත්තම බොහොම මේ දුරදක්නා නුවණින් ගත්ත තීක්ෂණ බුද්ධියෙන් ගත්ත තීරණය. මේක තමයි රටට වෙන්න ඕනේ. ජනාධිපතිතුමා ගත්ත තීරණේ සාධාරණ තීරණයක් කියලා හදවතින්ම අපි කියනවා. මම හිතන්නේ රටට හොඳක් සිද්ධ වුණේ කියලා. නාවි මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා ගත්ත උන තීන්දුව. අපි කොළඹට එන්නද එන්නට පෙර යනවද? ජනපති මිහිඳු නැවතත් බලයෙහි රැන්දු, ජය වේවා මිහිඳු රජ රට දිරි. ශ්‍රී ලංකේය සිනමා සම්මාන ඉතිහාසයට ජාත්‍යන්තර ප්‍රමිතිගත මුද්‍රාව තබන තෙවන සම්ප්‍රාප්තිය හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සම්මාන රාත්‍රිය මෙවන විට පැවැත්වෙනවා. ඒ කොළඹ සුබදාස ගෘහස්ථ පරිශ්‍රයේදී. Hiru Golden Film Awards 2018 with Lux. 5 4. ආසියානු මාධ්‍යාලයේ සභාපති රේන්ව සිල්වා මහතාගේ සංකල්පයක් මත 2014 වසරේදී ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා. එහි දෙවැනි දිගහැරුම 2016 වසරේදී අති සාර්ථක ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණේද සුපිරි බොලිවුඩ් තරු රසක් පිරිවරා ගනී. මෙරට සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සම්මාන රාත්‍රිය වර්ණවත් කිරීම වෙනුවෙන් පෙරේදා රාත්‍රියේ සිටම සුපිරි බොලිවුඩ් තරු රසක් දෙවෙනිවට පැමිණියා. This is Siddharth Malhotra. This is Zareen Khan. This is Sonakshi Sinha. This is Juhi Chawla. This is Govinda. This is Saif Ali Khan. This is Shilpa Shetty.
ගොල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රියට සහභාගී වීමට පෙර බොලිවුඩ් සුපිරිතරු අද පෙරවරුවේ කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා. I'm very happy. Thank you very much for having us. We're very excited to come and support the Sri Lankan film industry, and we hope you have a lovely evening. So far I haven't watched a Sri Lankan film, but I definitely, after today, I want to see your films. And I'm very happy to be a part of this sparkling evening that will happen tonight. सर्वप्रथम तो मैं धन्यवाद देना चाहता हूँ आप लोगों का कि हमें यहाँ पे हीरो टीवी ने आमंत्रित किया. मुझे ऐसा लगता है कि प्यार से ऊपर कुछ भी नहीं है, फिल्मों से अच्छा माध्यम नहीं है, उसे पूरे जग से. Ayubowan, wherever there's an opportunity where talent is being recognized, appreciated, honored, I feel more than happy to be part of it, because you know, people work so hard in this milieu. It's time that they get recognized, and it should be the same for the Sri Lankan industry, and we're just here to support them. So very happy to be here. My first performance in Sri Lanka. Excited to be here, excited to perform for the Hero Golden Film Awards, and have a good evening, guys. I'm very excited for my performance. It's going to be a very elaborate one, because there are so many dancers and all of them have put in so much hard work. They are not the regular dancers that we use in India. It's a totally different experience dancing with them, and I hope you know, we put up a great show tonight. But we have a very good directors in the young generation, so if anyone call you, please come in Sri Lanka to work with them. Would you like to come here and work with the film industry people? Yeah, why anyone not? Can? Why not? But then that would mean we'd have to speak in Sri Lankan. I can say Ayubowan. The rest we'll just have to figure out. But I really think in this time and age, content is king. As an actor, we're looking for great scripts, and if there's something that that works in that department, I'm sure we wouldn't bat an eyelid before saying the yes. So it's just the language. If you have a wonderful script, it's a joy to work in the film. ශ්‍රී ලංකාවේ සිනමා සම්මාන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ප්‍රමිතිගත මුද්‍රාව තැබීම සඳහා හිරු ටීවී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ මෙම ව්‍යායාමයට මෙහිදී ස්තුතිය පළ වුණා. හිරු ටෙලිවිෂන් for having put this together. Whatever gets rewarded gets repeated. So when you reward excellence, more people are inspired to excel, and so I see brighter and bigger and more bigger things happening with Sri Lankan industry. Also, you know, we must take the opportunity and thank Mr. Reynor Silva for organizing this star-studded event. It's an absolute pleasure to be here. I say this on behalf of all of us. Yeah, they've been, yes, looking after us very so well. So yeah. Thank you for making it so special. Thank you. Thank you so much. Thank you, everyone. Thank you. And Golden Field Awards 2018 with Lux. හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සම්මාන උළෙලට සහභාගී වීමට බොලිවුඩ් සුපිරිතරු සමගින් මෙරට කලාකරුවන් රැසක් මීට ටික වේලාවකට පෙර සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයට පැමිණියා. ඒ සුගතදාස ගෘහස්ථ පරිශ්‍රය ඉදිරිපිට ඇති රන්පලස මතින් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 with Lux Gold Cup. ජාත්‍යන්තර ප්‍රමිතිය හා සමවෙමින් මෙරට සිනමාතරු අභිෂේක ගන්වන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් තෙවන සම්ප්‍රාප්තිය අද දිනේ පැවැත්වෙන්නේ දෙස් විදෙස් සුපිරිතරු පිරිවරාගෙනයි. ඒ මෙම සම්මාන උළෙලේ නිර්මාතෘ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සුපිරි සිනමා සම්මාන රාත්‍රියට සහභාගී වීමට මෙරට සිනමා ක්ෂේත්‍රය සහ අනෙකුත් කලා ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් තරු රසක් මීට ටික වේලාවකට පෙර සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයට පැමිණියා. ඒ එම පරිශ්‍රයේ ඉදිරිපිට ඇති රන්පලස මතින් ඉතාමත් ආසාවෙන් මුළු රංගන ශේෂ්ත්‍රයම බලාගෙන ඉන්න අවෝඩ් සෙරමොනි එකක් තමයි හීරෝ ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් කියන්නේ. ඒක අපිට හීනයක් වගේ. වසර දෙකකට සැරයක් මේ අභිමානය ලබා ගැනීම සඳහා අපි බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු වෙන දෙයක්. ඇත්ත වශයෙන්ම කලා ලෝකේ කලා මංගල්‍යයක් කිව්වොත් හීරෝ ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් ඒක නෙවෙයි. අපේ අල්ලපු රටේ ඉන්දියාවෙනුත් වෙනවා කලාකාමී පිරිසක්. ඉතින් මේ හැමදේම එකතු වෙලා අපි මේ සතුට භුක්ති විඳිමු කියලා මට හිතෙනවා. නිලී රජිනට මේ දෙවන්ත සිනමා සම්මාන ඉරල ගැන කියන්න තියෙන්නේ මොනවද? හරි දෙවන්තයි.
අපි සිනමාවට තමයි මේ දෙවන්තකම ආඩම්බරේ තියෙන්නේ. හිරු අපේ සිනමා කර්මාන්තයට මෙතන ගෞරවේ හැරෙම ඉහලින් අගේ කරනවා. සම්මාන උළෙලට සහභාගී වන සුපිරි බොලිවුඩ් තරු රන් පලස මතින් සුගතදාස ගෘහස්ත පරිශ්‍රයට පැමිණියේ මෙලෙසේ. මෙම සුපිරි තරු සම්ප්‍රාප්තිය දැක බලා ගන්නට ප්‍රේක්ෂක ජනතාවටද අවස්ථාව උදා වුණා. හෙරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රියට සහභාගී වීම සඳහා ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාද මීට ටික වේලාවකට පෙර මෙලෙස සුගතදාස ගෘහස්ත පරිශ්‍රයට පැමිණියා. හෙරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් මේ මාහැඟි සිනමා සම්මාන උළෙලේ මහා නිර්මාණකරුවාණන්ගේ සම්ප්‍රාප්තියයි. සුදේව ඔබට බාරයි. මෙහි නිර්මාතෘවරයා, ඔබ වසර 4කට පෙර මේ සංකල්පය නිර්මාණය කරන මොහොත සහ මේ මොහොත, එදා සහ අද ආරම්භය, අද මේ දකින මොහොත, ඔබට මොකද හිතෙන්නේ? ශ්‍රී ලාංකීය සිනමාවේ ඉදිරි දැක්ම වෙනුවෙන් අපි තබපු පෙරේ සාර්ථකත්වය තමයි අද මේ පේන්නේ. ඒක ගැන ඉතා සතුටුයි. Golden Film Awards 2018 with Lux Gold Cup. Live from Sugathadasa Stadium. හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රියේ සජීව තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා එහි සිටින හිරු ප්‍රවෘත්තාංශයේ රෝෂණී විජේසූරිය. හිරු කියන්නේ හැමදාමත් ඔබට ආදරණීය බොහෝ දෑ තිළිණ කරන නාලිකාවක්. ඒ නිසාමයි හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රියේ මෙතරම් දැවැන්ත ආකාරයෙන් මේ සුගතදාස ගෘහස්ත පරිශ්‍රයේදී අද දවසේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට තිබෙන්නේ. සියල්ල සූදානම් රන් පලස මතින් පැමිණෙන මේ අපගේ ආදරණීය කලාකරුවන් තවත් නොබෝ වේලාවකින් මේ සම්මාන රාත්‍රියේදී සම්මානෙන් පිදුම් ලැබීමට සූදානමින් සිටිනවා. ඒ වගේම තමයි 4000කට ආසන ප්‍රේක්ෂක ජනතාවක් මේ මොහොත වන විටත් සුගතදාස ගෘහස්ත පරිශ්‍රයට පැමිණ අවසන්. ඒ වගේමයි බොලිවුඩයේ සුපිරිතරු රැසක්, සිංහල සිනමාවේ සුපිරිතරු රැසක් මේ සම්මාන රාත්‍රිය අති දැවැන්ත ප්‍රාසංගික අත්දැකීමක් ඔබට සමීප කරන්නට සූදානමින් සිටිනවා. එයයි නවතම තත්ත්වය හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සම්මාන රාත්‍රියේ. අපි සූදානම් රාත්‍රිය 9:55 අපගේ මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් තවත් උණුසුම් තොරතුරු සමගින් හමුවන්නට මම රෝෂණී විජේසූරිය තාරක ප්‍රසංග සමගින් සමුගන්නවා. ඒ සමගින් අපිත් සූදානම් සමගින යන්නට පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිසුන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:55 යලි මුණ ගැසෙමු. අයිබෝවන්.